සුරජ්‍ය දුව කියලා පස්සෙන් එන අහිංස ගැන ඇත නැත්ත හොයලා බලන්නේ නැතුව අනාගතේ පසුතැවෙන්න වෙයි කියලා කැලුම් සුරජ්‍යට පහදා දෙද්දී කුමාරත් ඒක අනුමත කරනවා. ඒ අතරේ සංදේශ සහ අහිංස අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බව ජගත් පවසන කුරුප්පු ඒක දුරදිග යන කලින් නතර කරවන්න කියනවා. අවසානයේදී සුරජ්‍ය නිවසට කුමාර දිල්හානිව එකඟ ආපු එක වරදක් කියලා කැලුම් කුමාරට අවවාද කරනවා. මේ සියල්ල අතරේ කුරුප්පුගෙන් දැනගත් දේ අනුව ජගත් කුමන තීරණයක් ගනීද? අහස් මාලිගා අද එතෙන් සිට කොහොමද සරජ්? හොඳයි. එතෙන් දිගහන්නේ මගේ ඉතින් මගේ ප්‍රාණ සමාන මිත්‍රයා ඉතින් ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා කිව්වා. ඒකයි මම යට ඉන්නේ කියලා කිව්වේ. මේ වගේ දේවල් දරා ගන්න අමාරුයි. මටත් උනේ ඒ වගේම දෙයක් නිසුරජ්. එයා ඔය කියන්නේ යාගේ දෙල්හණගේ යාගේ මහත්ය නැතු වෙච්ච කතාව ඔය කියන්නේ යා. මහත්ය නැතුණාම පාත්තෙන්ගෙන් කරදරයිලුනේ. අපි ආවෙන දානයක් දෙමු නේද සුරජ්? බණක් කියලා දානයක් දීලා පින් අනුමෝදන් කරාම හොඳයිනේ. ඒ දේවල් ඉදින් කොහොමද කරනවනේ? වැඩේ තියෙන්නේ දැන් සෙනඟ රැස් කරන්න බෑනේ. අතන දන සෙනඟක් ඕනේ නැහනේ. දිල්ලානේ ඉන්නවා. අපි තුන් හතර නා එනවා අපි ගිහිල්ලා මේ දානේ දුන්නම ඉච්චර ඉති ඉච්චර වෙනද අපි මීටරේ ඈතින් හිටියා මෙවර මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ එහෙම තමයි කරන්න වෙන්නේ අපි මේ දෙට එරික්ටත් එන්න කියනවද නෑ නෑ කවුරු මේ දෙවල සම්බන්ධ වෙන්න ඕනේ එහෙම හොඳ නෑ නේද සුරජ් සඳමාලි අවුරුදු ගානම වැඩ කරේ එරික් ළඟනේ දෙල්ලානේ කියන කතාවත් ඇත්තනේ සුරා දැන් අපි නිකන් එයාව මගේ හැරලා මෙතන දාන දුන්නා වගේ අදහසක් එන්නත් පුළුවන් නේ සුරා අතගල්ල ඕනනම් ඔය පිරිකරක් වගේ දුන්නට නම් කමන්නේ මොදි තෝ කොම්පැනිට මිස සඳමාලි පට හැරලා වැඩ කරානි කෝටි ගානක එපා එපා ඕනේ එරික්සර් කරන පින්කම කේ කරගත්තා මට කරන්න පුළුවන් දේ මම මෙහෙ කරනවා ඔච්චර समय सह हिसकिस्वल सुंदरत्वे आरक्षा करला तरुण पिनुम रेकदीला मट निरोगे सिरुरक लबा दुन्ने ग्लोकोलजन तारुण्ये याले केंदवने कोलजन सत्कारय न्यूट्रिलॉक सीरम सहित डव हिसकिस मुल सिट पोषणय कर हिसकिस वैटी आमसियट 98ක් दक्वा अवम कराय डव हेयर फॉल रेस्क्यू तैंग रुपियाल 80ක इतिरेकट अहसे तनमु अहस मालिका लज्ज वेनवाने කොච්චර කතා කළත් මට කියන්න තියෙන එකම දේ තමයි. එනිසා නිකම්බරට වගේ කාලිනාස්ති කරගන්න එපා. හතම මං වට මෙච්චරවත් කියන්නේ මමගේ හොඳ යාළුවෙක් නිසා. වා සංදේශ ගැන හිතන් ඉන්නේ මහ ලොකුවට. මං කා ගැනවත් මහ ලොකුවට හිතාගෙන නෑ තේජා. සංදේශ තමයි වාවම වෙනස් කරේ. වා ඉස්සර හොම නෑ අයින්සා. ඇයිද ඔච්චර වද වෙන්නේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. හත්තමයි තේජාන් මට හිතා ගන්න බැරි ඔයා ගැන නෙවෙයි ඔයාගේ අම්මයි තාත්තයි ගැන. ඒ දෙන ඔච්චර ඔයා කියන විදිහට වැඩ කරන්නේ මේ ඔයා ඒගොල්ලන්ගේ එකම පුතා හින්දාද? ඒගොල්ලෝ දන්නවා මම වැරද්දක් කරන්නේ නැහැ කියලා.
ඒකින් පුතාගෙන දාන්න විදිය තමයි මට ඔහොම කරන්න එපා හින්සා अरे රජදල මට කොච්චර නෝන්ඩි කරනවාද චුට්ටා උන්ගේ කතා අහලා බලන්න ඔයා ඉතින් නිකන්නේ ලැජ්ජ වෙන්නේ තේජාන් ඔයාගේ මගේ යාළුකම එදා වගේමයි ඒක වෙනස් වෙලා නැහැ අපි හැමදාම මේ විදිහට මීමු ඒ විදිහට ඉන්න ඕන නා මම ඔයාගේ පස්සෙන් ඉන්නේ නැහනේ ඔය හිතේ තියෙන තරහ මතක් කරලා අපි ඉස්සර වගේම අහිංසා ප්ලීස් දැන් ඔයාට කවුද කිව්වේ මං ඉන්නවත් එක තරහෙන් කියලා මට දැන් මේක මාර අවුලක් වෙලා තියෙනවා ඔයා මේ කරන දේවල් ඉදන් මං පිස්සෙක් වෙයි අමුතුවෙන් වෙන දෙයක් තියෙනවා ඇයිති මං ෆුල් සීරියස් කියන්නේ අහිංසා අනේ මේ තේජා විකාර නැතුව දැන් යනවද ඇත්තටම ඔයා මෙතෙන්ට ආවෙ ඉගෙන ගන්නද එහෙම නැත්නම් මම මෙතෙන්ට ආවෙ වාහින්ද මේක අපේ යාළුවෝ දන්නා මේක අපේ ගෙදර කට්ටියක් දන්නා දැන් ඒක ඔයත් දන්නා තේජා ආදර මතක මගේ හිත පතුලේ සදා හඬනවා සුපුරුදු සුවඳක දැවටුණු නුහුම හදවත රිදෙනවා ඔබේ ආදරේ නිසා ඔබේ ආදරේ නිසා ඔබේ ආදරේ නිසා මං හුස්ම ගන්නවා ඔබේ ආදරේ නිසා ඔබේ ආදරේ නිසා ඔබේ ආදරේ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා එරික් මහත්තයා අපේ මාමව හම්බෙන්න ඇවිල්ලා කියපු දේවල් කතා කරපු හැම දෙයක් මම අහගෙන හිටියා අන්නේ නිසයි මම මේ කාරණාව බරපතලට ගත්තේ ඔය එරික්ට උමනා වෙලා තියෙන්නේ එයාගේ ඔය දීපල වල උරුමකාරී හැටියට මේ අහිංසාව එයා ළඟට ගන්නනේ මම ජගත් මහත්තයා කාගේවත් හොඳ නරකවත් වැරදි අඩුපාඩුවත් කියනවා නෙමෙයි හැබැයි ඉතින් මම කැමති නෑ එරික් මහත්තයලව ඇවිල්ලා අපේ කාගේ අඩුපාඩු කරනවා බලාගෙන ඉන්න ඒක හරි අනික ඔය සංදේශ මල්ලේ හරියට ඉගෙන ගන්නත් නෑ හරියමන් රස්සාවකුත් නෑ දැන් මේ කාලේ හැටියට පාරට බහැලා සින්දුවක් කියලා කීයක්වත් හොයා ගන්නත් බෑනේ Taman ගියදටව කීයක් හරි හොයා ගන්න බැරි කාලෙක තව පවුල් පන්සල් වුණ කොහොම තියෙයිද ඒ කතාව ඇත්ත කුරුප්පු අනිත් එක මේ ඔය සංදේශ නේද මුළු පවුලම බලාගන්නේ ඒකනේ ජගත් මහත්තයෝ මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ඔය අයින්සනන් ගිහින්දා අපේ සංදේශ මල්ලි පහුගිය කාලෙම නිකම් පිස්සුවක් නැටුවේ වෙනදා මිනිහා ගෙදරගෙන හොයලා බැලුවා කණ්ඩ බොන් ටික ගෙනත් දැම්මා කීයක් හරි වන්ද ඔට්ටු වුණා හැබැයි අන්තිමට එයාගේ ඔළුවේ තිබුණේ අහිංසාව ත්‍රිවිල් එකේ එහෙම ඇදයි යන එක විතරයි හැබැයි කුරුප්පු මේ එයා මේ අහිංසාව එක්ක යන්නේ මේ අපි එයාට කියලා නම් නෙමෙයි එයාගේ කැමැත්තෙම තමයි මේ අහිංසාව එක්ක යන්නේ ඉන්නේ මම ඒක දන්නවා අනිත් එක ඉතින් මේ හයර් එකට කියලා කීයක් හරි දුන්නාම ඒ ගන්නෙත් නෑ එහෙම ගන්න බෑනේ ජගත් මහත්තයා. ඒ ඉතින් මිනිහා හිතන් ඉන්නේ මේ අහිංසාව පරිසම් කර ගන්න ඕනේ කියලානේ. ඉතින් සල්ලි ගනියේ. හරි. මම මේ වැරද්ද කොහොම හරි නිවැරදි කරන්න බලන්නම්කෝ. අන්න හරි ජගත් මහත්තයා. පුළුවන් තරම් ඉක්මනට. නෑ නෑ. කොහොමත්ම මං සංදේශ නවත්වනවා. මේක ජගත් මහත්තයා. අවුලක් නොවෙන්න ඔය වැඩේ කරන්න කාගේවත් හිත රිද්දන්න එපා
මොකද මේ වයස එච්චර හොඳ නැහැ. එහෙම වුණත් අහිංසනාංගි වුණත් වැරදි තීරණ හිතුවක්කාර තීරණ ගන්න පුළුවන්. ඒක මං කොහොම හරි හොඳ විදියකට විසඳන්නම්කෝ. හොඳ ගැළපෙන තැනකින් දැම්මම කටයුත්තක් කරොත් හොඳයි. එතකොට ඉතින් අපේ සංදේශ මල්ලිත් නිකම්ම නවති. හොඳයි හොඳයි. අපි බලමුකෝ. අපේ ගා පිස්සෙක් වේ කියන බයටයි මම මේ ගෙදරට මෙහිලා මේ ගැන කතා කරේ. මම එනං ගිහින් ආ जगत මහත්තයා. බොහොම ස්තුතියි. හොඳයි ගුරුකෝ. दिव्य सार्थक अतिक्रमण कर සරි ඔය ඉතින් මේකප් ටිකක් උලාගෙන හරි කරගන්න බැරිය ඈ ලැබිච්ච චාන්ස් එකේ වගේ තාත මේ කාගේවත් කරපිටින් නෙමෙයි තාතේ අපි තනියෙන් ෆයිට් එකක් දෙමු බලන්න මේ කොල්ල දසමහ යෝධයා වගේ හරියට කෙලින් කතා කරනවා ඉතින් අද මේ තනියෙන් ෆයිට් කරන්න මේක රෙස්ලින් ගේම් එකක් කියලා ඈ ඔය දේශපාලන ලෝකේ උඩින් පේන විපක්ෂ පක්ෂ හතුරුකන් යටින් නෑ යටින් තියෙන්නේ නෑදෑකම් එකට කොමිස් කැහිලි හොරකම් කැහිලි ඒ වගේ හිතවත්කම් ඔක මල හොරක් ගාව ගන්නවත් එපා. ඔය ඇන්ටනේ අපේ ඥාතියෙක් කියලාවත් කියන්න එපා. තාත්තා පූජන ජයවංශ. මාමා ඩේරික්. කාටද මේ කොල්ලත් එක්ක හැප්පෙන්න පුළුවන්? ඔව් ඉතින් එහෙම එකක් නම් තියෙනවා. තාත්තා පොඩ්ඩක් බය වෙන්න පාතේ. මට බයත් ඉතින් උඹේ අනාගතය ගැන. ඔබ දේශපාලනට ආවේ නැත්තම් වෙන මොන මගුලක් කරන්නද? ඈ අටපාස් නැති උඹට වෙන රස්සාවක් කරන්න කියලාද දෙයියනේ උඹ බය වෙන්න එපා කිරි පුතේ උඹටත් ගෑණිකෙන් හරි ගියානේ ඒ වගේ මේ කොළුවටත් ගෑණිකෙන් හරි ආවේ ඇයි කවදා හරි එරිග්ගේ කම්පැනිය අයිති වෙන්නේ මී ෂටන ඔව් ඉතින් ඔය නහුතේට ඔක ලියලා දුන්නොත් හොඳයි වෙනවා වෙනවා මං හිතන් ඉන්නේ කොයි වෙලේ හරි එරික් එක මේ ගැන ගිල්ල කතා කරන්න අනේ අම්මේ මේ මම වැඳලා කියන්නම් අම්මණයි යන්න එපා අම්මා ගියොත් එහෙම වැඩේ අඤ්ඤ කොරස් වෙනවා මේව වැඩි හිටිය වශයෙන් අපි මැදිහත් වෙලා කතා කරන්න ඕනේ දේවල් උඹට ඉතින් මොන දෙයකට වෙලාවක් නැන්නේ කමන්නේ උඹට වෙලා නැති උනාට මට පුළුවන් ඔය ඇන්ටන අය එක ගිල්ල හරි කතා කරගන්න කොටම කලින් ඔය ඇන්ටනේ අතුරු දහම් කරලා දාන්න ඕක තමයි අම්මගේ ඔළුවට විස බීජ දාන්න ඇන්ටනේ 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 खाऊ उल
पिरी हम कर मार बैठी ये टेल वाइफ मुकुद कर मगे महत्व इन का Nova Fair and Lovely. Eya vitamin B3, B6, C saha E magin obe samatak HD glow ekak. Nova Fair and Lovely Advanced Multivitamin. Sadharana milai vishwasavanta sewawai. Vision Care. Vishwasaniya dakma. Madam jeevitha kale mohoma inwada sarana kemathi. Mata avankoma uttarayak ona. Boru kiyanne nathuwa. Kelin uttarayak. Taatte. Man oyage mona hari ahuwada? मामंडी एरिक महत्या की मसीना